සජිත් ප්‍රේමදාස කලබල වෙනකොට තේරුම් ගන්න පුළුවන්. ඇයි මේ? ඒගොල්ලෝ හැමදාම බැලුවේ ජනතාව රවට්ටලා ඡන්ද දිනන්න. එමනේ. ඡන්දයක් කිට්ටු වෙනකොට මොනව හරි බෙදනවා. කොයි පොට් එකක් බෙදනවා. හාල් කිලෝ 5ක් බෙදනවා. 10ක් බෙදනවා. උළු කැටයක් දෙනවා. ඡන්ද කොල්ල කරනවා. ජාති අනුතුර යාගම අනුතුරේ කියලා ඡන්ද කොල්ල කෑවා. දැන් ඒකත් ඉවරයි. ජනතාව විමුක්ති පෙරමුණට වයර් මාරු වෙලා මේ දවස්. මොකද වැඩි හරියක්ම ඉන්නේ ජපානයේ ඇමරිකාවේ නේ රටේ නෙවෙයිනේ. මේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම වැඩි වෙද්දී එයාලගේ ආර්ථික උපදේශක සුනිල් හඳුනෙත්ති කියනවා මේ රටේ ඉහළම පන්තිය ජාවාරම්කරු හොරට හොරාකාපු සල්ලි වලට කළු සල්ලි සුදු කරන්න නීති ගේනවා කියලා. මේ රටේ ඕනේ වෙන්නේ ඒ වගේ වෙනසක්. මැතිවරණ කල් දැමීම සඳහා මේගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා කියන එක ගැන කිසි දෙගිරියක් නැහැ නේ. විවිධ උත්සාහයන් කරනවා. ඉතින් ඒවා පරාජය කිරීම සඳහා සක්‍රීයව වැඩ කළ යුතු තියෙනවා. Tamanට අඩුම ගානේ මෙවැනි දෙයකට එරෙහිව කටක් අරින්නවත් කොන්ද පණ නැති බංකොලොත් විපක්ෂයයි එක්ක තවදුරටත් මේ ගමන යන්න බෑ. නව දේශපාලන බලවේග ඉදිරියට ගත යුතු තියෙනවා. එදා 71, 88, 89 ඡන්ද කල්දාන්න අභියෝග කරපු ඇවිල ඡන්ද දුන්න මරණවා කියලා කියපු ඒ වගේ කට්ටිය අද කියනවා මෙන්න මේ කල්දාන්න හදනවා කියලා. මං හිතන විදිහට ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව ගිහිලා තියෙන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ, ජනත වික්‍රමසිංහ. හැමදෙනාම අපි කියන දේ නෙමෙයි ඇත්ත වශයෙන්ම මොනවද වෙලා තියෙන්නේ කියලා බලලා රටක් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. දැන් පඳුරකට පයින් ගැහුවම බිසිවන තරමට අපේක්ෂක. ඒ තරමට අපේක්ෂක. මම දන්නවා අනිවාර්යයෙන්ම මේ බැලට් පේපර් එකේ අපි දැක්ක කොමිසමෙන් කියනවා එක පැත්තක් ගහලා වඳුන අනිත් පැත්තේ ගහනවා. මේ පැත්ත නෙවෙයි මේකට පොතක් ගහන්න වෙනවා. දේශපාලන රැකවල් බල රට යන්න. එහෙමත් මේකේ ඉන්නවා. දැන් අරගලය කියලා කියන්නේ කරේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින්නේ. රජයක් එලවන්න ඕන නම් මෙන්න වෙලාව. ගෙවල් ගිනි තියලා මිනිස්සුන්ව මරලා මුළු රටම අස්ථාවර කරලා ආණ්ඩු ගේන්න බෑ. මම හිතන්නේ ජනතාවට විහිළු සපයන්න හොඳ නැහැ. මේ රටක් මේ ආසියාවේ බලවත් ජාතියක් වෙන්න හදනවා. එවැනි රටකට ශ්‍රී ලංකාවේ පුරවැසියන් කල්පනා කරන්න ඕනේ ඉල්ලුම් පත්‍ර දාන අය. ඒ සඳහා සුදුසුන්ද කියලා. ඕනෑම තනතුරකට ඉල්ලුම් පත්‍රයක් දානකොට ඒකට සුදුසුකම් තියෙනවානේ. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තිබෙන සුදුසුකම් ඒ හා සමාන ලෝකීය පිළිබඳ දැනුමක් හෝ පොතක පිටුවක් පෙරලන්නේ නැතුව තමන්ගේ මනසේ කල්පනාවෙන් ශ්‍රී ලංකාව හසුරවන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි කියලා ප්‍රකාශ කරන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතිපක්ෂේ නායකයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක එහෙම එතුමා ස්වාධීන විය යුතුයි කියලා කවුරුත් කියන්නේත් නැහැ. මේ ස්වාධීන කියලා කියන්නේ අත වශයෙන්ම මේක මේ යම් මවාපෑමක් රැවටීමක්. ඊයේ ඉස්සෙල්ලම ඩිපොසිට් එක ගෙව්වේ ජනාධිපති අපේක්ෂකයා හැටියට එතුමා. ඉතින් එතුමාට කිසිම චකිතයක් නැහැ, බයක් නැහැ ජනතාවට මුණ දෙන්න. මොකද එතුමා වැරද්දක් කරලා නැහැ. එතුමාට තියෙන්නේ මේ රට උස්සන්න විශාල දර්ශනයක්, විශාල වැඩපිළිවෙලක්. ඉතින් අපි එතුමාත් එක්ක සිටගෙන ඉන්නවා. පොඩි අපේක්ෂකයෝ පැත්තකට යන්න බෑ. 71 ඉඳලා ඔය අයත් මේ රජවල් පවත්වන්න, රජවල් දිනවන්නට, රජවල් කරවන්නට සම්බන්ධ වෙච්ච කට්ටියක් තමයි ඔය අලුතෙන් අද ඊයේ එළියට බැස්සා වගේ කටයුතු ගන්න. එහෙම නැහැ. ඒ අයත් බොහොම මේ රටේ 71, 88, 89 ඒ කට්ටිය ක්‍රියාදාමයන් පැහැදිලිව දැක්කා. ඒ වගේම පහුගිය වකවානුවේ මේ රටේ සිදුවෙච්ච අරගල සමයේ ඒ කට්ටිය ක්‍රියාදාමයන් අපි දැක්කා. ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවද කියලා තාම නම් ඔප්පු කරලා නැහැ. සජිත් ප්‍රේමදාස මහතා 2019 ප්‍රතිපති ප්‍රකාශනයක්, මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ නිසා තමයි එතුමාට අපසාරයෙන් දුන්නේ. දැන් අපි බලනවා එතුමා මොනවද කියන්නේ. එතුමා පාලන ක්‍රමයේ අනිත් අය මොනවද කියන්නේ. මෙතන ඉදිරිපත් වෙන තව කෙනෙක් එතුමා කියනට වැඩිය අපිට විශ්වාසය දවන්න පුළුවන් විදියට වෙන කෙනෙක් එන්නත් පුළුවන්. ඔවුන් හිතාගෙන හිටියේ ජනාධිපති වෙන්න පුළුවන්, ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ලුකුවට හිතාගෙන හිටපු අය දැන් දන්නවා තමන්ගේ තත්ත්වය මොකද්ද, මේ රටේ බිමේ ඉන්න ජනතාව කොහොමද ඒ අයට දක්වන ප්‍රතිචාර කියලා. මේ අතර මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ රැස්වීම වලදී සිදුවන තර්ජනාත්මක ප්‍රකාශ පිළිබඳ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ රත්න ස්වාමීන් වහන්සේ අදහස් ප්‍රකාශ කළා. ඇතම් දේශපාලන පක්ෂ තමුන්නාසලා දන්නවා බලය ආව වගේ බලය ලැබුණා කියලා හිතේ තියාගෙන මමයි ජනාධිපති, මමයි රට පාලනය කරන්න හිතේ තියාගෙන දැන් මාධ්‍යවේදීන් ප්‍රහාර එල්ල කරනවා. හත් වලාමේ කරුමේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර දෙනවා නම් මේ අයට ජනාධිපතිකම් ලැබෙයිද? මාධ්‍ය ආයතන වහන්න දැම්මේ දම පටන් ගන්නවා නම් මේ එන්නේ හොඳකට නෙමෙයි.